අයිබෝන් යාදම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරගෙන ආවේ රාජ්‍ය සේවයේ. ඒ වගේම අර්ධ රාජ්‍ය සේවයේ, ඒ වගේම විශ්‍රාමගිය ඔබට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. හයි. අපි යමු අපේ වීඩියෝ එකට. අද අපි අරගෙන ආවේ මොකක්ද කියන එක බලන්න. අද අපි කතා කරන්න යන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ඔයාලට. ඒ වගේම අර්ථ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඔයාලට තියෙන සුවිශේෂී වරප්‍රසාදයක් ගැන. සංචාරක බංගලා, ඒ වගේම නිවාඩු නිකේතන කොහොමද වෙන් කරගන්නේ? ඒ වගේම ඒ පිළිබඳ විස්තර තමයි අද අපේ මේ වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ. මේ පිළිබඳව බොහොම සවිස්තරාත්මකව වීඩියෝ එකක් අපි මේ අරගෙන ආවේ. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් අපේ channel එක subscribe කරලා නැත්තම් මේ වෙද්දි subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි. සංචාරක බංගලා ගැන කතා කරාම ඔයාලට මුලින්ම මතක් වෙන අමාත්‍යංශයක් තමයි රාජ්‍ය පරිපාලන හා සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය. මේකේ තියෙනවා ගොඩක් නිවාඩු නිකේතන ගැන විස්තර. හරි, අපි බලමු මේ නිවාඩු නිකේතන කොහොමද බලන්නේ, ඒ වගේම මේවා වෙන් කරගන්නේ කොහොමද කියලා. හරි. රාජ්‍ය පරිපාලන වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ විදිහට. මෙතනින් අපිට පල්ලෙහාට යනකොට පල්ලෙහෙන් දිනවා රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතන වෙන් කිරීම කියලා. අපි මෙතනට ගියාට පස්සේ මේ විදිහට තවත් සයිට් එකක් ලොග් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයිති සංචාරක බංගලා නිවාඩු නිකේතන ගැන. සම්පූර්ණ විස්තරය මෙතන තියෙනවා. ඒ වගේම මේ නිවාඩු නිකේතන වල නම්, ඒ වගේම පිහිටීම, දුරකථන අංක, ඒ වගේම අයකරන ගාස්තුව පිළිබඳව මෙතන දාලා තියෙනවා. ඒ වගේම මේ බංගලාවක තියෙන කාමර සංඛ්‍යාව, ඒ වගේම ඉන්න පුළුවන් උපරිම සංඛ්‍යාව ගැන. ඔයාලට පේනවා මෙතන මේ නුවරඑළිය, ඒ වගේම දියතලාව, බණ්ඩාරවෙල ආදි වශයෙන් විශාල වශයෙන් ඔයාල නිවාඩුවක් සඳහා, ඒ කියන්නේ දුර බැහැර ට්‍රිප් එකක් යන්න හිතන ලේසියෙන්ම ඒ වුණාට තැනක් නවතින තැනක් හොයාගන්න බැරි තැන් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ තැනක රුපියල් 1000ක් වගේ පුංචි මුදලකට ඔයාලට නවතින තැනක් තියෙනවා නම් ගොඩක්ම ලේසි වෙයි. ඉතින් මෙන්න මේ වගේ තැනක් වෙන් කරගන්නේ කොහොමද කියන එක මතක් කරන්නම්. ඒ වගේම තමයි මෙන්න මේ ස්ථානවලට අමතරව තවත් ස්ථාන කිහිපයක්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ තියෙනවා නිවාඩු නිකේතන. මේ තියෙන්නේ මේ පිළිබඳ විස්තර. හරි. දැන් මම ආයෙත් මතක් කරන්නම් කොහොමද මේ වෙන් කර ගැනීම කරන්න කියලා. මෙන්න මෙතන තියෙනවා අයදුම් පත්‍රය. මේ අයදුම් පත්‍රය ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ PDF එකක් ඕපන් වෙනවා. මෙන්න මේ PDF එකේ print out එකක් ඔයාලා fill කරන්න ඕනේ, කියන්නේ පුරවන්න ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම මේ අයදුම් කරන අයදුම් කරු, ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ඕනේ නැත්නම් අර්ථ රාජ්‍ය සේවයේ අයදුම් කරු අනිවාර්යයෙන්ම මේ නවාතැන් ගන්න දිනේදී මේ අයත් එක්කම යන්න ඕනේ. මෙතන ඔයාලට පුළුවන් ඔයාලත් එක්ක ඉන්න, ඒ කියන්නේ ඔයාලත් එක්ක මේ ගමනට සහභාගී වෙන අය නම් කරන්න. ඒ වගේම තමයි මෙතනදී අනිවාර්යයෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානිය පරිපාලන නිලධාරියෙකුට කියලා ඔයාලට අත්සන් කරලා, ඒ වගේම නිල මුද්‍රාවත් එක්ක අත්සන් කරලා, ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම මේ નિયમિત ගාස්තු වගේවලා ඔයාලට පුළුවන් මේකේ ස්කෑන් ડોකියුමන්ට් එකක් මෙන්න මෙතන දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට කෝල් කරලා පේමන්ට් එක කරන්න කලින් අහන්න ඔයාලට අවශ්‍ය දිනේදී මේ නිවාඩු නිකේතනය වෙන් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ කවුරු හරි වෙන් කිරීමක් කරගෙන තියෙනවා නම් ඔයාලට නැවත ඒ බංගලාව එහෙම නැත්නම් නිවාඩු නිකේතනය වෙන් කරගන්න බෑ. ඒ නිසා නිවාඩු නිකේතනය වෙන්වීමක් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් අදාළ ගෙවීම නිවැරදි විදිහට අයදුම් පත්‍රය යවලා වෙන් කරගන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ ඔයාලා ගෙවීම් කරපු පේමන්ට් කරපු, ඒ කියන්නේ ස්ලිප් එක අනිවාර්යෙන් අරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ ඇප්ලිකේෂන් එක
අපි ස්කෑන් කරලානේ අමාත්‍යංශයට යවුවේ ඒ ඇප්ලිකේෂන් එකත් ඒත් එක්කම අරගෙන යන්න. හරි. දැන් මම කතා කරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයක. ඒ වගේම තමයි මේ විදිහටම තියෙනවා සදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශෙත් එතනත් තියෙනවා මේ විදිහටම අපිට වෙන් කරගන්න පුළුවන් සංචාරක බංගලා. සංචාරක බංගලා වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට වෙන් කරගන්න පුළුවන් බංගලා ඒ වගේ මේ වගේ මිල ඒ වගේම මේකෙදි වෙන් කිරීමක් වෙලා තියෙනවද කියලා. මෙතනත් තියෙනවා නුවරඑළිය ආදි වශයෙන් ගොඩක් ප්‍රසිද්ධ ස්ථානවල සංචාරක බංගලා ඒ වගේම මෙන් වෙන් කරගන්න විදිහ ගැන සම්පූර්ණ විස්තරයක් ඒ වගේම පිළිපදින්න ඕනේ කොන්දේසි පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඒ වගේම අයදුම් පත්‍රය ඒ වගේම කාමර ගාස්තු ඒ වගේම බංගලා කරුගෙන් අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් ඒ වගේම ආහාර වේල් පිළිබඳව ඒ වගේම වෙන් කරගැනීමේ පරීක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙනත් කෙනෙක් වෙන් කරගැනීමක් අපිට අවශ්‍ය දිනේදී කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් අවස්ථා පරීක්ෂා කරන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවා. මේ ලින්ක් එකට ගිහිලත් ඔයාලට පුළුවන් අපිට નિયમિત දවසේදී අපිට අවශ්‍ය බංගලව වෙන් කරගෙන තියෙනවද කියලා. මෙන්න මේ ලින්ක් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. මෙතනින් අපිට අවශ්‍ය බංගලාව සිලෙක්ට් කරලා මට ඕනේ කතරගම නම් කතරගම සිලෙක්ට් කරා. මගේ සේවක වර්ගය තෝරන්න පුළුවන් ගවර්න්මන්ට් සෙමි ගවර්න්මන්ට් කියලා. ඊට පස්සේ අපි නවාතනට පැමිණෙන දිනය තෝරන්න ඕනේ. මම මේ විදිහට තෝරන්නා. ඒ වගේම පිටවන දිනය ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ සර්ච් කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ බංගලාවේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ. කියන්නේ මේ වෙද්දිත් මෙන්න මේ කාමර ටික වෙන් කර ගැනීමක් වෙලා තියෙනවා. අපි වෙනත් දිනයක් තෝරගමු. මම මාර්තු මාසේ දිනයක් තෝරගන්නම්. ඒ දවසේදීත් බලා ගන්න පුළුවන් මේ වෙද්දි වෙන් කර ගැනීම වෙලා තියෙනවා. මේ දවස්වල ටිකක් ට්‍රැවලිං වලට වැඩි විශේෂයක් ඒ කියන්නේ වැඩි ප්‍රමුඛතාවයක් තියෙනවා නිවාඩු දවස් නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉක්මනින්ම වෙන් කර ගැනීම කරගන්න වෙනවා අදාළ දිනයට. හරි. මේ තියෙන්නේ ඒ වගේ available දවසක්. එතකොට මේ available තියෙද්දි අපිට පුළුවන් මේ කාමර වෙන් කරගන්න. අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කලින් වගේම තමයි ඒක ෆිල් කරලා මෙතන තියෙන උපදෙස් හොඳට කියවුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙත් මේ වගේම සංචාරක බංගලා තියෙනවා. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියාම මේ විදිහට නිවාඩු නිකේතන කියලා තියෙනවා. නිවාඩු නිකේතන විස්තර පිළිබඳව අපිට තොරතුරු බලා ගන්න පුළුවන් මෙතනින්. මෙන්න මේ විදිහට නිවාඩු නිකේතන තියෙන ස්ථානය ඒ වගේම ඒ වගේ ඡායාරූප වලට බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ස්ථානයේ බණ්ඩාරවෙල නම් බණ්ඩාරවෙල ක්ලික් කරාට පස්සේ ඒකට අදාළ සම්පූර්ණ විස්තරය මේ විදිහට තියෙනවා. එතකොට අයදුම් පත්‍රය සිංහලෙන් ඒ වගේම දෙමළ මාධ්‍යෙන් තියෙනවා. බංගලාවේ ෆොටෝස් ටික මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නිලධාරීන් පිළිබඳ විස්තර සම්පූර්ණයෙන් මෙතන දාලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම පේමන්ට් එකක් ඒ වගේම ඇප්ලිකේෂන් එකක් යවන්න කලින් විමසීම් කරලා ඉන්න කියන එක ආයෙත් මතක් කරනවා. ඒ වගේම තමයි මෙතන තියෙන රාජ්‍ය දේව සංස්ථාවේ වෙබ්සයිට් එක. රාජ්‍ය දේව සංස්ථාවේ තියෙන සංචාරක බංගලා කිහිපයක්ම එතන උඩවලව කතරගම නුවරඑළිය නුවරඑළියෙන් තැන් දෙකක තියෙනවා. ඉතින් මේ විදිහට බොහොම ලස්සන දැවෙන් හදපු ලස්සන සංචාරක බංගලා කිහිපයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝස් තියෙනවා. ඒ වගේම පුංචි වීඩියෝ එකක් රාජ්‍ය දේව සංස්ථාවෙන් දාලා තියෙනවා. මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාලා වැඩි දුර විස්තර බලන්න.
ඒවගේම තමා මෙන්න මේ විදිහට ඒවට අදාළ චාර්ජස් දාලා තියෙනවා. එතකොට කී දෙනෙක්ට ඉන්න පුළුවන්ද ටැක්සස් එක්ක කොහොමද මේ බංගලාවක මිල දාලා තියෙනවා. ඒ වගේම තමයි මම දැන් ඉන්නේ මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයිති හොලිඩේ බැංගලෝස් මෙතනින් බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එකට ගියාට පස්සේ අදර්ස් වල තියෙනවා හොලිඩේ බැංගලෝ කියලා. එතනින් තියෙනවා මෙන්න මේ විදිහට අනුරාධපුරය, කතරගම, නුවරඑළිය, ත්‍රිකුණාමලේ කියන ස්ථානවල තියෙන බංගලා ගැන. මෙතනදී නම් අපිට අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා විස්තර දැනගන්න පුළුවන්. හැබැයි ගොඩක් රෙකමන්ඩ් කරලා තිබුණා මේ කතරගම කේතුමති එක වගේ තැන්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මෙන්න මේ විදිහට අපේ රාජ්‍ය සේවකයන්ට දීලා තියෙන වරප්‍රසාද භුක්ති විඳින්න. ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ, කරදරයි කියලා හිතෙනවා. නෑ, ඇත්තට කරදරයක් නෑ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ තැන් බොහොම පිරිසිදුව, ඒ වගේම හොඳට නඩත්තු වෙනවා. පරණ තැන් සමහරට තියෙන්න පුළුවන්, වලට හම්බෙන්න පුළුවන්. ඒත් බොහොම ලස්සනට නඩත්තු කරගෙන යන බංගලා භාරකරුවෝ ඉන්නවා. හරිම සුහදශීලී සේවයක් දෙනවා. ඒ වගේම සමහර තැන්වලදී අපිට කෑම හදාගන්න පුළුවන්. අපි බඩු ටික දුන්නට පස්සේ එයාලා අපිට කෑම ටික පවා හදලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි හරිම සුහදශීලී සේවයක් ඒගොල්ලෝ දෙනවා. අපිට කිසිම බය වෙන්න දෙයක් නැහැ. හරිම හොඳ සේවක කණ්ඩායමක් ඉන්නේ, පුහුණු සේවකයෝ ඉන්නේ. ඉතින් ඔගොල්ලෝ මේ වරප්‍රසාද භුක්ති විඳින්න කියලා ආයෙත් මතක් කරනවා. මේ වගේ චාන්ස් එකක් ආයෙත් ඔයාලට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩක් අයට හම්බෙන්නේ නැති චාන්ස් එකක්. ඒ නිසා මේ වරප්‍රසාද භුක්ති විඳින ගමන් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලට miss වෙන ගොඩක් දේවල් අපි මේ channel එකේ video එකකින් අරගෙන එනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් මම ආයෙත් මතක් කරනවා අපේ channel එකත් එක්කම රැඳිලා ඉන්න කියලා.